දෙනාටම අද දින අස්විද ජෝතිෂ YouTube නාලිකාව මගින් අපි අද කතා කරන්නේ සිංහල සිනමාවේ අතිශයින්ම දක්ෂ නළුවෙක් එවැගේම සටන් නළුවෙක් සටන් අධ්‍යක්ෂකවරයෙක් චිත්‍රපට නිෂ්පාදකයෙක් සටන් අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කළ අපේ රොබින් ප්‍රනාන්දු කියන ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ කලාකරුවා නළුව පිළිබඳව අපේ එතුමාගේ ජන්ම පත්‍රයේ එතුමාට කෙසේ බලපා තිබේදයි කියලා විමසා බලමු. එතුමා ඉපදී තිබෙන්නේ 1937 ජූනි මාසේ 15 වෙනි දින පෙරවරු 11:20 පමණ කියලා තමයි මට කියලා තියෙන්නේ. ඒ අනුව අපි ගත්තොත් එතුමාගේ ජන්ම ලග්නය අපි මෙසේ සටහන් කරමු. රවිහිමි සිංහ ලග්නයෙන් ඉපදිලා තියෙන එතුමාගේ ජන්ම පත්‍රයේ මෙසේ අපිට සටහන් කරන්නට පුළුවන්. සිංහ ලග්නයෙන් ඉපදී ඇති එතුමාගේ කේන්දර සටහන මේ ධන කේන්දර සටහන. එතුමාගේ රවි ඉන්නේ 11 වෙනි චන්ද්‍රයා ලග්නේ ඉන්නවා, අඟහරු ඉන්නවා 3 වෙනි, ගුරු 6 වෙනි ඉන්නවා, සනි 8 වෙනි ඉන්නවා, සිකුරු 9 ඉන්න පුණ්‍ය ස්ථානේ, හේතු බුධ 10 ඉන්නවා, හේතු බුධ 10 වෙනි ඉන්නවා, රවි 11 වෙනි. මේක තමයි සිංහ ලග්නින් ඉපදිලා තියෙන එතුමාගේ ලග්න ස්පොටේ අංශ කියන්නේ අංශක 23යි කලා 18යි. එතකොට 23යි 18ක් වුණාම එතුමාගේ නවාංශකයේ වෙන්නේ සිකුරීමේ තුලා නවාංශකෙන් ඉපදිලා තියෙන්නේ. තුලා නවාංශකේ ග්‍රහචාරය මෙහෙමයි. නවාංශකේ ඉන්නා රවි ශනි ලග්නේ. රවි ශනි ලග්නේ. එතකොට චන්ද්‍රයා 2, ගුරු රාහු ඉන්නා 4, කේතු 10 ඉන්නවා, බුධ 6 වෙනි. බුධ කුජ නාමයේ පුණ්‍ය ස්ථානේ. ওই විදිහට තමයි එතුමාගේ නවාංශක කේන්දරේ සටහන් වෙලා තියෙන්නේ. එතුමා 1936-37 ජූනි මාස 15 වෙනි දින ඉපදිලා තියෙන්නේ. රවිහිමි සිංහ ලග්නයෙන් එතුමා ඉපදිලා තියෙන්නේ. එතුමාගේ යෝගකාරක ග්‍රහය වන්නේ අඟහරු. අඟහරු ග්‍රහයා ඉන්නේ 3. මෙතන එතුමාගේ කේන්දරේ තියෙනවා පරිවර්තන යෝග දෙයක්ම තියෙනවා. සිංහ කන්‍යා තුලා. එතකොට 3 වෙනි අධිපති එතුමාගේ ඉන්නේ 9 පුණ්‍ය ස්ථානයේ ඉන්නේ. කුම්භ මීන මේෂ රාශිය. එතකොට 9 වෙනි අධිපති අඟහරු. මේ අඟහරු 3 ඉන්නවා. මේ සිගුරු හා කුජ දෙදෙනා පරිවර්තන යෝග බලයෙන් ඉන්නේ. එතකොට මේ කුජ ග්‍රහය සිගුරු දකිනවා. එතකොට මේ එතුමා වැඩිපුර දැන් සටනට, ක්‍රීඩාවට, ඒ වගේ ජිම්නාස්ටික්, කරාටේ වැනි ක්‍රීඩාවන් වලට බලපාන ග්‍රහය අඟහරු. මේ අඟහරු ඉන්නේ එතුමාගේ 3, 3 වෙනි ඉන්නවා, 3 වෙනි අධිපතිය 9 පුණ්‍යස්ථානෙ ඉන්නවා. එතුමා වඩාත්ම කැපීපෙන්නේ සටන් නළුවෙක්, සටන් අධ්‍යක්ෂකවරේ, තේවා චිත්‍රපටි නිෂ්පාදකේ, විශේෂයෙන් එතුමා ජිම්නාස්ටික්, කරාටේ ඇතුළු විවිධ ක්‍රීඩාවන් හොඳින් ප්‍රගුණ කරපු අතිශයින්ම ප්‍රවීණ දක්ෂ නළුවෙක් වෙන බව මේ කුජ සිකුරු පරිවර්තනය වීමෙන් පෙන්නුම් කරන සිනමාවට ආවේ වැඩිපුර සටන් නළුවෙක් විදිහට. එතුමා රංගපාපු චිත්‍රපටි අතර හාරලක්ෂේ, චණ්ඩියා, ඒ වගේම හස්තිවිහෙරුව, සංඛපාලි වැනි චිත්‍රපටි බලලා තියෙනවා නම් මෙතුමාගේ දක්ෂතාවය තේරුම් ගන්නට පුළුවන්. නමුත් එතුමාට තරමක් අසුභ යෝග බලපාලා තියෙන මෙහෙමයි. එතුමාගේ මේ 6 වෙනි ගුරු මකර රාශියේ ඉන්නවා. මකර තුම්බ මීන. එතකොට 8 වෙනි අධිපතිය බ්‍රහස්පති. බ්‍රහස්පති ග්‍රහයේ ඉන්නේ 6 වෙනි. 6 වෙනි අධිපතිය සෙනසුරුවේ ඉන්නේ 8 වෙනි. එතකොට මේක ඇවිල්ලා මේ ගුරු ශනි ඒකත් පරිවර්තන යෝගයක්. නමුත් 6 අධිපති 8 ඉඳීමත්, 8 වෙනි අධිපති 6 ඉඳීම රෝග ඇතිවීමට හේතුවක්. එතුමාගේ ජීවිතය අගභාගයේ තරමක් අසනීප තත්ත්වයෙන් එතුමා කාලය ගත කළා. හුඟක් වය වෘද එතුමාට ජීවිතේ නැති වුණේ 2022 ජනවාරි 8 වෙනිදා තමයි එතුමා ජීවිතෙන් සමගත්තේ. එතුමාට ජීවිතයේ අවසාන කාල පරිච්ඡේද වෙනකොට බුද්ධ මහදසාව ගත කළේ. බුද්ධ දසාව ඇවිල්ලා තමන්ගේ සිගුරු හිමි පෝපල් නැකතෙන් ඉපදිලා තියෙන්නේ. එතුමාගේ මේ ලග්නේ අධිපතිය රවි 11 ඉන්නවා. සාමාන්‍යයෙන් මේ රවි 11 ඉන්න එක කෝටියක් දෝෂ භංග වෙන යෝගයක් කියලා කියන්නේ. එතකොට මේ රවි 11 ඉඳීම එතුමාගේ හැකියාව, දක්ෂතාවය, ප්‍රසිද්ධිය, එතුමා පවුලේ සහෝදරයන් අතර නායකයෙක්, ඒ වගේම වැඩිමලා, ඒ වගේම අනිත් සහෝදරෙන්ට වැඩි එතුමා කැපීපෙන චරිතයක්, ජනප්‍රියත්වයක් ලැබපු බවයි මේ පෙන්නුම් කරන රවි 11 ඉදීමත් මේ කුජ සිගුරු පරිවර්තන යෝගයක් නිසා.
එතුමාගේ විචිදිරි දර්ගානාධිපතිය වෙන්නේ අඟහරු. ඒ අඟහරු සිකුරු පරිවර්තනය වීම සුභයි. ඒ වුණත් අර විචිදිරි දර්ගානාධිපතිය භුජත් බාධග්‍රාය වීම නිසා එතුමාට ඔය විවිධ අනතුරු ඒ වගේ අසනීප තත්ත්වයේ විවිධ තුවාල අනතුරු වලටත් ලක් වෙච්චි ලක් වෙලා තියෙන බව එතුමා මට පුද්ගලිකව කියලා තියෙනවා. අඟහරු මහදසාවේ 2957 ඉඳලා 64 දක්වා කාලය තමයි එතුමාට යෝගකාරකයා ග්‍රහදසාව ලැබුණේ. කුජ මහදසාව එනකොට එතුමා සිංහල සිනමාවේ අතිශයම ජනප්‍රිය ප්‍රසිද්ධ ඒ කීර්තිමත් නළුවෙක් වීමේ වාග්ය එතුමාට ලබා දුන්නා. කොමනක් ජීවිතයේ අගභාග වෙනකොට බුදු මහදසාව බුද කේතුත් එක්ක ඉන්නේ. ඔය ස්නායු රෝග ඒ වගේ අසනීප තත්ත්වයක් එතුමාට ආවා. විශේෂයෙන් එතුමාගේ හැකියාව දක්ෂතාවය අන්ට අනුව එතුමාට ලංකාවේ මේ නියම අවස්ථාව හිමි ස්ථානයේ ඒ වගේ මෙතුමාට තෑන දුරට කැපිලි කැපිලි ඒ වගේ විවිධ කෙනෙහිලිකම් වලට ලක් වෙච්ච බව අවසාන කාලේ අපි එතුමා අපිට කියා තිබුණා. නමුත් ඒ වීමට හේතුව තමයි මේ ගුරු ආ සංයතර පරිවර්තනය. විශේෂයෙන් නරක ස්ථානනේ 6 වෙනි 8 වෙනි කියන්නේ ඒ 6 වෙනි අධිපති 8 වෙනිමත් 8 වෙනි අධිපති 6 වෙනිමත් සතුරු බල වේග හා රෝගයන්ට බලපාන යෝග්‍ය. එතුමාගේ ඉතින් සමස්තයක් වශයෙන් ගත්තාම අගාරු තුනේ ඉන්නක සිකුරුට පේනවා. ඒ යෝගේ නිසා තමයි එතුමා සතන් නළුවෙක් වුණේ. අනිත් එක තමයි බ්‍රහස්පති ග්‍රහය ඉන්නේ එතුමාගේ තුලා වෘශ්චික දරු මකර නවාංශකේ. ගුරු ඉන්නේ මකර රාශියේ. එතකොට ලග්න කේන්දරෙත් ඉන්නේ මකරේ. මේදී ගුරු වර්ගෝත්තම බලෙන් ඉන්නවා. ඒක බ්‍රහස්පති ග්‍රහය විතරක් වර්ගෝත්තම බලෙන් ඉන්න එක සුභේ යෝගයක්. කොහොමද එතුමාගේ කේන්දරයේ අපි ගැන විස්තරයක් මෙතනින් අපි අමාර කරමු. නැවත ඊළඟ සතිය අපි නැවත එවයි ජනප්‍රිය පුද්ගලයෙක්ගේ ජන්මපත්‍රය හා සටහන් පිළිබඳව අපි විග්‍රහයකින් යෙදුමු. එතෙක් ඔබ සියලු දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.